COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 24ක් පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. එලෙස මියගිය පුද්ගලයන් අතරට වයස අවුරුදු 40ක කාන්තාවක්, වයස අවුරුදු 43ක කාන්තාවක්, වයස අවුරුදු 46ක පිරිමි පුද්ගලෙක්, වයස අවුරුදු 47ක පිරිමි පුද්ගලෙක් හා වයස අවුරුදු 49ක කාන්තාවක්ද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 892ක් ලෙසයි. අකණ්ඩව පස්වන දිනටත් මෙරටින් 2000 ඉක්ම වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් ඊයේ දිනත් වාර්තා වුණා. ඒ අතරින් පුද්ගලින් 20 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඉතිරි ආසාදිතින් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 643ක්. ඒ අතරින් පිළියන්තරින් රෝගීන් 39ක්, හෝමාගමින් 33ක්, බුරලස්කමුවෙන් 39ක්, හම්බලින් 37ක් ලෙස රෝගීන් ඊයේ දින වාර්තා වී තිබෙනවා. ගම්පහින් 301ක්, කළුතරින් 121ක්, ගාල්ලෙන් 155ක්, මාතරින් 59ක්, හම්බන්තොටින් 18ක් වාර්තා වී ඇති අතර කෑගල්ලෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 91ක්, රත්නපුරින් 174ක්, බදුල්ලෙන් 42ක්, මොනරාගලෙන් 22ක්, මාතලෙන් 31ක්, මහනුවරින් 61ක්, නුවරඑලියෙන් 67ක්, අම්පාරෙන් 16ක් වාර්තා වී තිබෙනවා. මනකලපෙන් 20ක්, ත්‍රිකුණාමලෙන් 25ක්, පොළොන්නරුවෙන් 80ක් වාර්තා වී ඇති අතර අනුරාධපුරෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 126ක්, පුත්තලමින් 40ක්, කුරුණෑගලින් 100ක්, වවුනියාවෙන් 10ක්, මුළුදෙව් දිස්ත්‍රික්කයෙන් 13 දෙනෙක්, කිලිනොච්චෙන් කොවිඩ් රෝගීන් 3 දෙනෙක් වාර්තා වී ඇති අතර යාපනයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 31ක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 135,796ක් ලෙසයි. හුදකලා කර ඇති නෝවුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි වතුයයෙන් තවත් කොවිඩ් රෝගීන් 30 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වවුනියාව මහරෝහලේ තවත් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකු වෙත COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි සෞඛ්‍යාංශ ප්‍රකාශ කළේ. මෙ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ තවත් දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් රැසක් හුදකලා කර තිබෙනවා. ඒ අනුව මඩකලපුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල යන දිස්ත්‍රික්කයන්ට අයත් ග්‍රාම නිලධාරී වසම් 42ක් මෙලෙස හුදකලා කෙරුණා. එසේම මීට පෙර හුදකලා කර තිබූ ත්‍රිකුණාමලය හා කළුතර යන දිස්ත්‍රික්කයන්ට අයත් ප්‍රදේශ කිහිපයක් අද පෙරවරුවේ සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. කෙසේ වෙතත් මෙම හුදකලා තත්ත්වය නිදහස් කිරීම ක්‍රියාත්මක වන්නේ එළමෙන සඳුදා අලුයම 4න් පසුවයි. මේ සංචරණ නීති පැනවීම සහ ඉදිරියේදී සීමා සහිතව පනවල තියෙන සංචරණ නීති නිසා මේ රටේ COVID-19 ආසාදිතෝ දිගින් දිගටම වාර්තා වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ජූනි මාසේ ආරම්භ වෙද්දී යම් තරමකට අඩුවීමක් සිද්ධ වෙයි, අපිට දකින්න පුළුවන් වෙයි කියලා. විශේෂයෙන්ම මේ සංචරණ නීති පවතින අවස්ථාවේදීත් අපිට බොහෝ සෙයින් වාර්තා වෙනවා. ප්‍රධාන මාර්ග භාවිතා නොකර අතුරු මාර්ග ඔස්සේ නිවෙස් වලට එක්රොක් වීම සහ නිවෙස් කිහිපයක එක්රොක් වී ආහාර ගැනීම වැනි තත්ත්වයන්, ඒ වගේම මේ දිනවල අධික වැසි සමයත් එක්කම ස්ථානවල පවතින ගං වතුර නිරීක්ෂණය කරන්නට යෑම මෙවැනි තත්ත්වයන් රාශියක් වාර්තා වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.